පාර්ලිේන්තු මැතිවරණයක් ඔන්න මෙන්න තියලා ඇතවශයෙන්ම රට මිනිස්සුන්ගේ ලොකු බලාපොරොත්තුවත් තියෙනදේ තමා හොඳ මිනිස්සු ටිකක්. රටට සේවයක් කරන්නට පුළුවන්, රටේ අනාගතයේ තීන්දු තිීන්න කරන්න පුළුවන් ආර්ථිකයෙන් අංවන්න පුළුවන්. මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුට ආයුතුයි කියන එක. මෙතැන්දි වැදගත්ම දේ තමා, වංචා දූෂණයෙන් තොරව, යුක්තිය ගරුකරන සාධාරණත්වය ගරුරන විනිවිධ භාවය ගරුකරන මිනිස්සු රාශ්්‍යයක් පාර්ලිමේන්තුවයට යායුතුයි. මා විශ්වාසකන විදිහට දැනට බලේතියෙන ඒ රජයට නැත්තැන්ගේ පක්ෂයට පමණක් හොඳ මිනිස්සු ඉන්නවා කියලා කියන්න බැහැ. අභි දන්වා සමස්තයක් විදිහට, මේ රටේ හැම පක්ෂේකම යම් යම් ප්‍රමාණය හොඳ මිනිස්සු හිටිය වංචා දූෂණ නැති. එවැනි මිනිස්සුන් නැවත පාර්ලිමේන්තුවට ඒම අත්‍යවශ්‍යයි. එවගේම රටේ සේවයක් කරලා හොරකං කරන්න නෑ කියලා වංචා කරන්න නෑ කියලා. තීන්දු තීරණ ගත්ත මිනිස්සු පාර්ලිමේන්තුවයට යා යුතුයි. විවිධත්වයක් අවශ්‍යයි. කාන්තාව අවශ්‍යයි. විශේෂක්න දැනුම තියෙනය අවශ්‍යයි. ඒ නිසා මෙවර මැතිවරණේ තුනෙන් දෙකේ බලය එක පක්ෂයකට දෙන්න කියන එක අති විශාල මෝඩකමක් කිසි සේත්ම අනුමත කරන්න නෑ අපි තුනෙන් දෙකක බලයක් පවතින රජර දිය යුතුයි කියලා. තුනෙන් දෙකක බලයක් ඉල්ල නොවනැ යම් කිසි කෙනෙක් මේ වෙලාවේ? ජනාධිපති ඉල්ලනවනං වර්තමාන තුනෙන් දෙක බලයක් දුන්නත්තං ඔහුට වැඩ කරන්න බෑ කියලා. එහෙනම් ඔහු අදක්ෂයෙක්. මොකදකට හේතුව කවුරු පාලලිමේන්තුවට ආවත්. දෙසය විසි පහත් එක්කම වැඩකිරීමේ හැකියාව ඔහු තුළතිබිය යුතුයි. ඔහු, හැම පක්ෂයක්ම නියෝචිනය කරන ජනාධිපති කෙනෙක් වියුතුයි. ඇතවශ්‍යයම මේ වෙලාව ජනාධිපතිට වර්තමාන ජනාධිපතිට කිසිමයිතියක් නෑ වේදිකාවල්වලට ගොඩවෙන්න. ඔහුට කිසි සේත්ම බෑ වේදිකාවකට ගොඩවෙලා කියන්න තමන්ගේ පක්ෂය වෙනුවෙන් චන්දය දෙන්න කියල ඉල්ලන්න බැහැ. ඒක සදාචාරාත්මක නැහැ. මොකද ඔහු ජනාධිපති වනේ, සිංහල දෙමල මුස්ලිම් බර්ග මැලේ ආදිිවාසි හැම කෙනෙක්ම වෙනුවෙන්. එහමන ඔහුට කියන්න බෑ තමන්ගේ පක්ෂයේ මිනිස්සුන්ට පමණක් ඡන්දය දෙන්න කියලා. මේක ඉතාමත්ම බැරහැරුම් ප්‍රක්ෂ්ණයක් අපේ රටේ ති. එනිසාම විශේෂම අන්ද්‍ර කුමාර සහෝදරයට කියනවා කරුණා කල ඔබ ජනාධිපති විදිහයට මේ වෙලාවේ වේදිකාවට නගින්න බෑ. ඒ කරලා, තුනෙන් දෙකේ බලයක් ඉල්ලන්න බෑ කියන එක ම පැහැදිලිව කියරම්. අපිට අවශ්‍යයි වංචා දූෂණ නැති මිනිස්සු ටිකා පාර්ලිමේන්තුවර ගහිල්ලා විශේෂක්න දැනුමතියන ටික මිනිසුටිකා ගිල්ලා හරිදේ කරන එක. මොකද අපි දකිනවා මේ රටේ තියන ප්‍රශ්න මුල් බැහැබූ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න කවුද කියන්නේ, මේ දැංග වර්තමානයේ ඉන්න ජනතාව විමික්ති පෙරමුණත් එ ඉන්න මේ පිරිසට කොහොමද දන්නේ ආර්ථිකය විස්්නන්න පුළුවන් කියලා. කොහමද කියන්නේ මේ පක්ෂයට විතරයි NPකට විතරයි පුළුවන් කියලා ආර්ථකය විස්්න්. කිසිසවිත්ම බෑ. අපි දන්නවා අනිකුත් පක්ෂුල ආර්ථිකය විශේසක් ඥුවරු. ආර්ථිකය ගැන කතා කන්න ආර්ථිකය ගැන දන්න අයයේ එකකත් එක ගණු දෙනු කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. තුොර ඒ මිනිස්සු පාර්ණිමේන්තෙන් පන්නලා මේ NDPDPයි විතරක් ඇවිල්ල මෙතන රච කරන්න දැහැ දන්නේ. අනි පැත්තෙන් ගත්තහම කාන්තා ළමා හිංසන අධ්‍යාපනය. මේ NDPPKේ විතරදේ විශේෂක්ණ ධනම තිෙන ඉන්න නෑ. අනිවාරයෙන්ම අනිත්පක්ෂවලා තින්නව තුොට ඒගොලන්ටත් එන්න ඉඩකට සරස්න්න ඕ. ඒ වගේම තමා අපි දන්නවා විදේශ සම්බන්ධතා මේවා තියෙන මිනිස්සු බොහෝ පක්ෂවලඉන්න. තොර ඒ අයට එන්න තියෙන මාර්ගය අවහිරකොරොත් වෙන්නේ අපිට විදේශ සබඳතා ඇතිකරගෙන අපිට අව්‍ය මුදල් පහසුකම් ලබාගන්න බැරිවෙනෝ. ඒවගේ අපි දන්නවා අපිට කාර්මික දියුණවා ගේන්න නම් අපිට තාක්ෂණය අවශ්‍යයි. තාක්ෂණ දැනුම තියෙන්නේ වර්තමාන රජයට විතරදද. ඒ ඉතාමත්ම අනුවන කතාවක්. ඒ නිසා කරුණා කරලා තුනෙන් දෙකේ බලය ඉල්ලෙනෙ එක වහාම නවත්තන්න. මෙවැනි බලයක් කරන්න ඔටුනුදාන්ඩ අපේ රටේ මේ වෙලා වැඩ බැහැ. තව අවුරුදු සීයකින් කියට පුලන් තුනෙන් දෙකේ බලය දීල මට ඔටුන්න්නත්දාන්න කිය. හැබයි දැන් ඒක බෑ කිය එක මතක තියාගන්න ඕනේ. තේනිසා තුනෙන් දෙකේ බලය වර්තමාන රජය කියන්නේ තුන් දෙෙනෙකක්ක ඉන්න අර ලිබ්ගල් තුනක් වගේ ඉන්න තුන්දෙන ක රජයනෙමේ. ඒ නිසා මතක තියාගන්ඩ පාර්ලි මේන්තු මැතිවරණයෙන් පස්සේ පත්වෙන ඕනකිනෙක්කක් වැඩ කරන්න වර්තමාන ජනාධිපතිතුමාට කොන්දත්තියෙන්න්න ඕන හදවතත් තියෙන් ඕ නොනෑකමක් තියෙන්න්න ඕනේ. එහෙම නැත්තම් මේ රට කොයි දිසාාවට ගමන් කරයිද කියන එක අපි දන්න නෑ. මොකද අපිට තියෙන්න්නේ බංකොලොත් භාවෙන් මුදාගන්න පුළුවන් පාර්ලි මේන්තුවක් ඇතිකිරීම තමා. ඒ වගේම විශේෂම කියන්න ඕනේ දේතමා මම ර ද්‍යාක්ඥවරයෙක් විදිහට පහුගේ දිනවල දැක්කදේ තමා ඉය දිනේ මින්නේරිය ප්‍රදේශයේ. අලි ඇතුන්ට වෙච්ච කේදවාචිකේ. අපේ රටේ ස්වභාවික සම්පතාක් වන අලි ඇතුන් ඇත්ත වශයෙන්ම ඔවුන්ට ලබාදීලා තියෙන තැන අති ශයිම්ම බැරෑරුම් ස්ථානයක්. අපි දන්නවා අද අලි මංකඩක් කියලා කියන එක හඳුන් වන්නේ, ඒ අලි ඇතුන්ට පාර හරහා ගමංකරන්න තියෙන ස්ථානයක්. නමුත් ඒ ස්ථාන අද අවහිර වෙලා තියන්නේ. අද අලි මංකට කියන එක ගණන්ගන්නවත් නෑ ඒ සතුන්ට ගමං කරන්න හරියට ස්ථානයක් ලැබිලනෑ. ඒ සතුන් ඒ පාරහරා ගමන් කරන්නකොටත් අද ඔවුන්ට සිදුවෙනේකේද වාචිකය අති විශාලයි. මතක තියාගන්න මේරට මිනිස්සු එන්නේ. විදේශකය එන්නේ මේ සතුන් බලලා ඔවුන්ට මේ ලෝකයේ මෙවැනි සත්වයෝ ඉන්නවා නේද කියෙල තේරුම් අරගෙන සතුටවෙන්න. දැන් ඒ සත්තුටික අපි මරාගෙන මොහදදවා අපි බලාපොරොත්තු වෙන්නේ. දුම්රිය දෙපාර්ත මේන්තුව කියන්නේ අතිශයින්ම කාර්යක්ෂම තාවය අඩුස්ථානයක්. දුම්රිය දෙපාර්ත මේන්තුවට පසුගේ වකවානේ, අපි ගිහිල ලියුමක් බාරදුන්නා අපි කිව්වා සාකච්ඡාවක් පැත්තුවා මේ දුම්රිය ගමනාන්තේදී සෙෙන්සල් සයිකරන්න ඕනේ සන්සරගක් කියන්නේ ඈත සත්වේ ගමන් කරනවනම් ඇතිදර සත්වයෙ දුම්රිය පාරට ලංවෙනවනම් සෙන්සරගක් පාවිච්චි කල්ලා අපට සොයාගන්න පුළුවන් මේ තමන්ගේ දුම්රියේ වේගේ අඩු කරන්න අවශ්‍යයි කියලා. මේ දේවල් අපි කතා කරන්න ගිහාම දුම්රේ ප්‍රධහන නිලදානින් අපිට කෙපුදේ තමා ඕගොල්ලන්ට ඕන්නං පරීක්ෂණ කරලා ඕගොල්ලන්ට ඕන්නං සෙන්සර් හයිකරලා අපිට ඔප්පු කරලා දෙන්න කියලා. දෙයනේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නමලට දුම්රිය දෙපාත්තමේන්තුවේ නිලධාරීන්ට සම්බන්ධ වෙලා ඒ ප්‍රශ්න විසිඳන්න බැරිනම්. මේ රටේ පොදු ජනතාවටද කියන්නේ ගිල්ල ඔය පරීක්ෂණ කරලා අපිට ඒ හැම පහස්සුකොක්ම හදල දෙදි කියලා. සෙන්සරගක් කයි කරනවා කියන එක මහ ලොකු කාරයක් නෙමේ. මොකදේකට හේතුව ඉතා අඩුමුදලින් සෙන්සර් හයිකල්ල තිබ්බන මේ දුම්රියේ එහෙනම් අදට අත් ඒ මැරුණා අලින්ටික ජීවත්වෙනවා. එක අලියෙක්ට ඇවිදගන්න බැරුව. ඉතා දරුණු වේදනාවෙන්. ඒ ගමං කරවා දැක්කහම. ඒ ඇලියට තියෙන වේදනාව අපිට දැනන්න අවශ්‍යයි. ඒ නිසා මේ සතුන්ව අනවශ්‍ය ලෙස මරා දැමීම ඉතා විශාලපාපකර්මයන්. අපි අනිවාරයෙන්ම දන්නවා කිසි සේත්ම දුම්ටිය, මින් ගමං කරේ නෑ කියලා හෙමින් ගමංකරපු දුම්රියක් නවත්ත ගන්නා අමාරු නැහැ නමුත් වේගෙන් ගමං කරපු නිසා තමා දුම්රිය අද ඒ සතුන් මැරිලගේ විනාශවෙලාගේ හදිසිේවත් මේ දුම්රිය මගීන් ප්‍රවාහනය කරන දුම්රිය කුුණානං මගීන් පිරී ඉතිරි යන දුම්රියක් කුණානං අද මිනිස්සු කීදෙනෙක් මැරිලයිදද. ද මනිස්සු කීදනයගේ අතපායි කැඩිලතියයිද. අදකි මිනිස්සු කීදනෙක්ට හිංසා වෙලා මිනිස්සුන්ගේ ජීවිද නැතිවෙලා පවුල් කීයක් විනාශ්වයිද. ඇයි ඒක හිතැ නඇත්තේ. ඒ නිසා අපේ විශේෂයම දුම්රී අධිකාරෙන්ට කියනවා ඔබේ වරද කියනේක. රියදුරන්ට ඒ පහසුකම් ලබා දෙන්න වශ්‍යයි සෙන්සරක කයිකරලා දුම්රියේ. මේ සතුන් ගමනා කරන ගමන් කරන ඒ මාර්ග ඇත්තවශයෙන්ම යාමේදී පරිස්සමෙන් දුම්රිය එලවන්න ඕනේ. එවගේම පාන්දර තුනහක් තුන කියන්නේ තද කළුවර වෙලාවක්. මේ තද කළුවල වෙලාවේ අලියෙක් දුම්රිය පාර හරහා යනකොට ඒ වලක්වගන්න හරි අමාරුයි. ඒ නිසා අහිංසක සත්තු මැරුණ? මිනිස්සු වෙනුවෙන් මැරුණෙ සත්තු. සමහට මේක මගේ දුම්රියයක් කුණානම් අද කී දෙනෙක් විලාපතියලා කෑගහනුවද. මට මතකයි අපි ගහිල්ලා දුම්රිය දෙපාත්තම ේන්තුවයෙන් මේ ගැන සාකච්ඡා කරහම ඇතවශයම අපිට හිනාාවුණා. මේ සෙන්සර් හයිකරන්න ඕන කියෙ කිව් හම. ඒවගේම අප කියපු දෙත් තමා. මේ සෙන්සර් හයිකරනවා විතරක් නෙමේ එප් කලාපේත් පුරාම. ඒ යම්කිසි ආරක්ෂාවක් සකස්කර යුතුයි කෙන ඒවගේ අපි දන්නවා සමාරස්ථානවල බිංගෙවල් හදන්න ආරම්භ කරා. හැබැයි බිංගෙවල් හදන්න ආරම්භ කරපු ස්ථානත් වැරදි්‍ය අවස්ථාන තෝරගෙන. නිසා මේ දුම්රිය දෙපාත්තමේන්තුවේ මේ කාර්යභාරය ගැන සම්පූර්ණ පරීක්ෂණ පාත්තන්ු විතරක් නෙවේ විනාශ කරපු මුදල් ගැනත් සොයාබලන්න නඕනේ, මෙවැනි කාර්ය භාරය කරන්න පරීක්ෂණ කරලා හැබැයි කිසිම පිළිසකරක් කරල නෑ එක තමා සත්තුටික මැරුණේ. ඒවගේ අපි කියන්න ඕන අම්පාර ප්‍රදේශය කුණදාන ස්ථානවල අදාලි මැරෙනෝ. ඒකට හේතුව පොලිතන් කාර. හැබැයි අම්පාර කුණුගොඩ වෙනස් සුනෙත් නෑ ඒකුණු ප්‍රශ්ට විසඳු මරගත්තෙත් නෑ. තාමත් අදත් අම්පාර කුණුගොඩ එන්න එන්න විශාල වේගෙනයනොයි.ඉති. චන්ද පාර්තනවා මිනිස්සු පත්කරනවා මොකද්ද තේරුම. ඒකයි අපි කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණය කරුණා කරලා මොලේ තියෙන මිනිස්සු ටිකක් පාර්ලිමිේන්තුට අවන්න අවශ්‍යයි. මොකද ප්‍රතිපත්ති හදලා නීතිරීති හදලා මේ රටේ මේ අමාත්‍යංශ දෙපාර්තමේන්තු පාලනය කරන්න අත්‍යවශ්‍යම වෙනවා. එ නිසා චන්දයයක්. වෙලාවෙම විශේෂයෙන්ම කියන්න ඕනෙ දේ තමා අපිට අවශ්‍ය විෂය දැනුම තියෙන මිනිස්සු ටික කත්ය වශ්‍යයි. එහම නොවනොත් එහෙම අනිවාරයෙන්ම අපේ රටේ මේ චන්දයෙන් පස්සේ අවුරුදු පහකට තමා මේ පිරිස තමන්ගේ ස්ථානගන්නේ පාර්ලිමේන්තුවේ අවුරුදු පහක්තිස්සේ දුක්විනින්න බැහැ අවුරුදු පහක්තිස්සේ අපිට බැහැ රට විනාශ වෙන බලාගෙන ඉන්න. ඒ නිසා විශේෂයෙන් මේ වෙලා විල්ලනවා. හරි මිනිස්සු ටිකක් පත් කරන්න කිරෙනවගේම අවසාන වශයෙන් මතක් කරන්න න්න ඔන්ල්යින් ක්‍රමේ මන් දන්නවා මේ වෙලාවේ සමහරය ඔන්ලයින් ක්‍රමේයට මුදල් ලබාගන්නවා. පහසු ක්‍රමයක් කියලා. නමුත් දැන්දැන් ආරංචි වෙනවා. බොහෝ පිරිස් මේකට සම්බන්ධවෙලා මිනිස්සුන්ගේ ඇතේ සල්ලි නැත්ති්‍ර නිසා යම්කිසි මුදලාක් ලබාගෙන ඔන් Onlineයින් ක්‍රමේට දැන් ඔවුන් ඉතාමත්ම අමාරුවට පත්වෙලා ඉන්නවා. ඇයි මිනිස්සු මේේ තත්තර පත්වවෙෙන්නේ. ඒකට හේතුව තමන්ට රැකියාවක් කල්ලා කියක්හරි හම්බ කරගණඩ විදික් නැතුව. ඒ නිසා විශේෂෙන් අතක තියාගණ්ඩ ඕනේ. මේරටේ මිනිස්වද අමාරුවයිෙන් ජීවත්වෙන්නේ. මේරටේ මිනිස්සුන්ගේ අතේ සල්ලිනෑ. ඒ සල්ලි නැතිනිසා තමා මිනිස්සු අමාරුවෙන් ජීවත්වන ගමන් නොයෙකුත් වැරදි කාරණාවලට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා ජනතාව මේ වෙලාවේ පාර්ලිමේන්තු මැතිවරණේ. විශේෂම හිතන්න ඕනේ කාවද පත්කරගන්න කියලා. මම මෙවර ස්වාධීන කණ්ඩාමෙකින් ඉදිරයටට යන හේතුවක්ති නොේ තමා අපි දැන්නවා පක්ෂයක් තුල පාර්ලිමේන්තුර ගෙහම පක්ෂ නායකයා කියන විදියට තමා කණ්ඩායම අතවස්ස වන්නේ ඕනෑම කාරණයකදී. ඒ නිසා විපක්ෂයේ නායකයා කිව්වොත් යම් කිසි පනතක් සම්මත කරගන්න වෙලාවට චන්ද දෙන්න එපා කියලා මුළු කණ්ඩායම චන්ද දෙන්නේ නැහැ. නමු ස්වාදීන පිරිසක් ඉන්නවා නම් ස්වාදීන පිරිස කටයුතු කරන්නේ තමන්ගේ දැනුමත ඒ පනත සම්මත කර ගැනීමට, ඒක වෙනස් කරලා හෝ සංශෝධනය කරලා හෝ ඒ සම්බධ කරගන්න පුළුවන් කෙලා හිතුනොත් ස්වාධීන කණ්ඩායම අනිවාරයෙන් අතුස්සලා ඒත් තමන්ගේ අනුමැතිය දෙනවා. ඒම උනහම රජයකට ඉදිරටි යන්න පුළුවන් කමේනවා. අපිට ඕනේ පාර්ලිමේන්තුව තුළ තරඟයක් නෙමේ. අපිට ඕනේ පාර්්ලිමේන්තුව තුළ හරිතීන්දුති අරගෙන මේ රටේ, ආර්ථිකයේ ගොඩනාගලා මේරටේ මිනිස්සුන්ට ජීවත්යන්න පුළුවන් හරිස්ථානයක් හදන්න. ඒ නිසා ඉතා ඕනෑ කමින් ජනතාවගින් ඉල්ලනවා ස්වාදීන පිරිසට අවස්ථාව දෙන්න මෙවර මැතිවරනේදී මොකදේකට හේතුව ඔවුන් විෂේ දැනුම තියෙනවනම් ස්වාධීනයි නම් ඔවුන්ට පුළුවන් විශේෂකාර්භාරයක් පාර්ලිමේන්තුව තුළ කරන්නන්නේ නිසා හොඳ මිනිස්සු දෙශයේ විසිපහක්. පත් වේවා කියන එක තමා අපේ හදවතෙත් අරගලේ කරපු අපත් බලාපුොරොතුව. අරගලේ කරේ හොඳ රටක් බිහි කරඩ, ධර්මිෂ්්‍ර රටක් බිහි කරන්ඩ, යුක්තිසාගත රටක් බිහි කරන්ඩ, විනිවිධභාවේතිෙන රටක් බිහි කරන්ඩ, සාධාරණ රටක් බිහි කරන්න. එනම් අරගලේ බලාපොරොත්තු විෂ්්‍ර සිද්ධ කරන්න නම්. අනි වාරයෙන්ම මොලය පාවිච්චි කරන්න පුළුවන්. පාරිල්මේන්තුව අපිට අවශ්‍යයි තුනෙන් දෙකක බලයක් දෙන්ඩ එපා කියන එක තමා. අපි මේවෙලාවේ පුනපුනා කියන්නේ මොකද අපි විශ්වාස කරන්න පර්තමාන රජයට තුනෙන් දෙකක බලයක් ගණ්ඩ තරම් මිනිස් බාරයක් ඒවාගේම දැනුම තියෙන බලයක් තියෙනවා කියලා.